ල් ගැන කතා කරන්න ඉස්සෙල්ලා ම මතක් කරන්න ඕනේ මේ පින සහ කුසලය කියන කාරණ දෙකක් ගැන අපි කතා කරනවා. බුදුරජාණන් වහන්සේ පින කියලා කියන්නේ සැපේට කියන්න වූ තවත් නමක්. එකන සැපේට කියන තවත් නමත් තමයි පින කියල කියන්නේ. ඔබ සැපේෙන් ජීවත් වෙනවා නං ඒ ඔබ සැපේෙන් ජීවත් වෙන්නේ පින නිසා. කුසලය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මොකක්ද සිතින් කයින් වචනයෙන් සිද්ධ වෙන්නා වූ යහපද්දේ සහ අයාපත්්දේ. දැන් කයින් සිදුවෙන්නා වූ යහපද්දේ තමයි අපි සතුන් මැරීමෙන් වලකිනවා, සොරකම් කිරීමෙන් වලකිනවා, කාමී වරදවා හැසිරීමෙන් වලකිනවා. එදොර වචනයෙන් සිද්ධ වෙන්නා වූ යහපද්දේ තමයි, මුසාවාදා, පිසුනාවාචා, පරුසාවාචා, සම්ප්පෙලාපා කියන කාරණාවලින් වැලකෙනවා. එවගේම මනසිං සිදුවෙන්නා වූ වැරදි තමයි, ලෝබ ද්වේෂ මෝහයන්ගෙන් වැලකෙනවා. එකැනි යමෙක් මේ සිතින් කයින් වචනයෙන් සිදුවන්න වූ වැරදිවලින් වැලකිලා ජීවත් වෙනවනම් එතන කියන අපි කුසලේ තුළ ජීවත් වනායි කියන කාරණය. එනම් පින කියන්න මොකක්ද සැපේයට කියන තවත් නමා. කුසලය කියල කියන්න මොකක්ද මේ සිතිින් කයින් වචනයෙන් සිද්ධ කරගන්න වූ අයහපද්දේ අකුසලේ කියලා කියනවා. නමුත් මේ වචන දෙකේ තේරුම් දෙක වෙනස් වුනාට මේ වචන දෙකේ අර්ථයන් එකට බැඳිලයි තියෙන්නේ. එකට බැඳිලා තියන්නේ කොහොමද යමෙක් සැපෙන් ජීවත් වෙන්නේ කුමක් නිසාද එයා කුසල් දහම් වඩන නිසායි සැපෙන් ජීවත්වන්නේ. යමෙක් අසතුටෙන් ජීවත් වෙන්නේ කුමක් නිසාද එයාකුසල් දහම් වඩන නිසායි එයා අසතුටෙන් ජීවත්වෙන්. එනම් මේ පින කියලා කියන්නේ සැපේට කියන තවත් නමක්. ඒගේ කුසලය කියලා කියන්නේ සිතිං කයින් වචනයෙන් සිද්ධ කරගන්න වූ යහපදදේ. ඒමනන්ගේ මහත්ම අහපු ප්‍රශ්නය තමයි අපි මේ කරන්න වූ පිනවේවා කුසලයවේවා අපි ඒ මොහොතේම ඒ පින්කම් සිද්ධ කරලා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකමින් අත්හරල දානවාද. ඒම නැත්තං ඒක බවේ අනාගත සැපයව් දෙසා ප්‍රාත්ථනා කරනවාද කියන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංහතුන අපි මේ ආවා වු ගමනෙදී අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු කරලලා ඇවිල් ලතියන්නක බුදුරජයන් වන්සේග එක්තරා බමුණෙක් ඇවිල් අහනුව භාග්‍යවතුන් වහන්ස අතීතය මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වනාද කියලා ඒවෙලාවෙේ බුදුරජාණන් වහන්සේ නර්මදා නදියේ තින වැලිකැට සංඛයා උපමාවට අරන් කියනවා මේ නර්මදා නදිය තින වැලිකැට සංක්‍යාව ගණනකින් කියන්න බැහැවගේ. අතීතයේ පහළවනා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනකින් කියන්න බැහැ කියලා. එනම් බලන්න අතීතයේ ලක්ෂ ගානක් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙ පහළ වෙලා තියෙනව පිඟදී. ඒ පහළවනා වූ සම්මා සම්බුද්ධ ශාසනවෙල අපි මනුෂ්‍ය හැටියටඉිපදිලා. Dieu, ි බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන පූජා කල්ලා තින පහන්නාලෝකයන් එක පිඩක්කලොත් එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රාශරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. මේ ආවා වූ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානේද අපි බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කලා වූ සුවඳමල් එක ගොඩක්කළොත් එය ගිජ්ජකූට පරවතය ප්‍රමාණය පරාධ වෙන කියලා බුදුරජාණන් වහන්ස දේශ කරන. ඒට මේ ආවා වූ දීර්ග ගමනෙදී. අපි බුදුරජාණන් වහන්සේලා සංඝයා අරමුණු කරගෙන පූජා කලා වූ දානයන් එකත් ගොඩක් ගැහුවෝත්. ඒයා අර ගිජ්ජකූට පරවතයට වඩා විශලායි කියලා බුදුරජාණන් වහන්ේ දේශනා කරනු. ඒ වගේම සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා කටින පූජාවන් සිද්ධ කරන වෙලාවේ පූජා කලා වූ කටින වස්ත්‍ර එක ගොඩක් ගැහෝොත්. ගිජ්්‍යකූට පරවතයට වඩා විශලයි කියෙල බුදුරජාණන් වහන්ස දේශනා කරනවා. එහෙනම් පිහතුන සංසාරයක් පුරාවට අපි මෙච්චර පින්කම් මෙච්චර කුසල් දහම් ජීවිතයෙන් වඩල තියෙනවා. නමුත් මේ කුසල් දහම් නිසාම පින්කම් නිසාම මේ ලෝකයේ මනුස්සේ කැටියට බිඳින්න තියන සෑම සැපයක් අපි ලබල තියෙනවා කියලා බදුරජාණන් වහසේ දේශනා කරන. ුදුරජණන්හන්සේ දේශනා කරනවා මේ ලෝකයේ මනුස්සේෙක් ලබන්න තියෙන ශේෂ්ඨ සැපේ තමයි. මේ සක්විති රජ සැපය කියන කාරණය. මේ සක්විති රජට අවුරුදු අසූහතරදාහක් ආවුෂ්‍යතියන කාලි තමයි, සක්විති රජ කෙනෙක් පහල වෙන්නේ. එයාට බිසවක් පහල වෙනවා දිව්‍ය තලයකින් යා බහින්නේ ස්ත්‍රීරත්නයක් පංච කල්්‍යානයෙන් බබලන ස්ත්‍රීරත්නයක් එයට ලැබෙනවා. එර්දිියෙන් යන්න පුළුවන් අස්වේක් එර්දිියෙන් යන්න පුළුවන් ඇතෙක් ලබනවා. ඒගේ මහපොව යට තියන ඕනෑම සම්පතක් දිවැසින් දකින්න පුළුවන් ඇමති එක්කයාට ලැබෙනවා. ඒ වගේ පුත්තු දහසක් ලබනවා කියනවා මුුණු ලෝකෙම දික්විජය කරන. එනම් බලන ඒසා සංස්කාරයන් නේසා සැපයන් අපි ලැබුව කුමක් නිසාද අපි කලාවූ පිින්කම් කුසල් දහම් නිසාමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ යම් සැපයක් කියල දෙයක් තියෙනවානවා. සක්‍රයා කියන සැපයක් අපි සෑම කෙනෙක් මත් පින්දල තියෙන්නේ. සක්‍රයාගේ සුජම්පති දේවිය කියන සැපයක් අපි සංසාරයක් පුරාවට අත්විදල තියෙන්නේ. ඒම නම් පංහතුනී මේ ලෝකධාතුව තුළ යම් සැපයක් ලබන්න තියෙනව නම්. ඒ සෑම සැපයක්ම අපි අත්විදල යි තියෙන්. එනම් තමන් නුවනින් දකින්න තමන් අතීතයේ සක්විති රජවෙලා හිටියනං. තමන් අතීතයේ සක්‍රයා වෙලා හිටියනම්. අතීතේ ස්ත්‍රී රත්නය වෙලා සුජම්පතිය වෙලා හිටියනං මේ ජීවිතයේ අපි මේ ලබලාතීරදේ කොයිසා කුඩා දෙයක් ද කියන කාරණය පිගති. මේසා ඉහල සස්්‍රීක තැන් අපි ලැබිය කුමක් නිසාද අපි කලාවූ කුසල් දහම් පින්කම් නිසාමයි. ආයිමත් බුදුරජාණන් වන්සේ අපිට දේශනා කරනවා. මේ මහ පාර හරහා යන කඩිරැලක් පෙන්නලා. මේ ආනන්ද සාමින්වහන්සේට කියන ආනන්ද, මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරයේ සක්විති රජවෙලා තියෙනවා කියලා. බලන මේ කඩිරැලේ ඉන්න කඩියත් සංසාරයේ සක් පිති රජවෙලා තියෙනවා. එහමනම් බලන්න කඩියත් සංසාරය සක්විති රජවෙලා තියෙනවනම්. ඔබත් මමත් සංසාරය කොච්චර නම් සක්විති රජවෙලා ඇද පිහතුනි. එහෙමනම් මේ සෑම සස්වීක භාවයක් මපිට ලැබුණේ අපි කලා වූ කුසල් දහම් නිසාමයි. එමනම් මේ කාරනාතුනින් අපි කුමක්ද දකින්න පිහතුනේ. කොයිසා කුසල් දහම් කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ භවයනං, අපි ඒ සංස්කාරයන්ට ඇලෙනවනං අපිට අනි වාර්යෙන්ම භවයයි ලැබෙන්න්න පිහතුනි. භවේ ලැබුණනං උපතක් ලැබුණනං අනි වාර්යෙන්ම අපි ජාති ජරාවි්‍යාදි මරණවලට ලක්වෙන තැනකටම අපි පත්වයෙන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැකිතා. කුසල්දම් වඩන්න. හැකිතා පින්කම් සිද්ධ කරන්න. පින්කම් සිද්ධ කරලා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිින්. දැන් දානයක් පූජා කලොත් අපිට මොකක්ද ලැබෙන්නේ ආයුෂවර්ණය සැපය බලය. මේ හතර තමයි දානයක් තුළින් ලැබෙන්නේ. ඔබ මේ ජීවිතයේ ආවිෂවර්ණය සැපය බලය කියලා කාරණාවන් ලබල තියෙනවනම් ඒ පෙරජීවිතයේ පූජා කලා වූ ධානයන්ගේ යානි සංසමයි පින්හතුින්. එනම් බලන මේ ආවිශවර්ණය සැපය බලය නිත්‍ය වූදයක් ද දව දවසින් දවස මේ ආවිශෂවර්ණය සැපය බලය ගෙවිල යනෝපිංහතුනි. ගෙවිලා යනවා කියන්නේ දානේ සංස්කාරයන් අනිත්‍යභාවයට පත්වෙනවා. එවගේම මේ සීලය තුළින් අපිට මොකද්ද ලබලදෙන්. ඔබ මේ ලස්සන මනුස්්‍ය ජීවිතය ලැබුණේ කුමක් නිසාද පෙරජීවිතය ඔබ සිල්පද පා රක්ෂා කරගෙන ජීවත් වනාා. සිල්පද පහා ආරක්‍ෂාකරගෙන ජීවත්වීමේ පලය තමයි. මේ ඔබ ලැබෝවාවූ මනුස්්‍ය ජීවිතය. නමුත් දැම්බලන මේ මනුස්්‍ය ජීවිත, ආයුෂය, ගෙවි, ගෙව, ගෙවී ගෙවී යනවා කියන්න මොකක්ද ගිය ජීවිතේ රැස් කලාවූ සීලයේ සංස්කාරයන් ගෙවිලයනවා. මේ සංස්කාරයන් ගෙවි ලගිහිල්ල ගෙවි ගිහිල්ල මේ ජීවිතය අපි සෝවාන් පලයට පත්වනේ නැත්තං. උපාධන පච්චයා බවෝ කියන ධර්මතාවේ ඇතේ, මැරෙන වෙලාවේ ද්වේශයක් සකස් වුනොත් අපි ආයිමත් සතරාපායන්ට වැටනෝ පින්න තුළි. එනම් බලන මේ සංස්කාරයන්ට බැඳීම තුළ බරපතල බව අනතුරක් අපේ ජීවිතය ස්රාට තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ අපි විඳින්න තින සෑම සැපයක්ම විඳලා ඉතියෙන්නේ. එනිසා තවත් මේ භවේ සැපයන් කෙරෙයි ලොල්වෙෙන් එපා. මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින්. විදර්ශනා නුවන සකස් කරගන්න කියලායි බුදුරජාණන් වන්සේ දේශනා කරයි. පින්කමක් කරමින් ඒ පින්කමේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනෝ. දැන් සිල් සමාදාන් වුුණොත් මොනවාද අපිට ලැබෙන ආනිසංස සුගතියේ උපදිනවා සිහිමුලානොවී මැරෙනවා, අපේ කීර්තිරාවය පැතිරෙනවා ඕනෙම සභහාවක් ඉදිරියට නොබියවයනවා අප්‍රමාධීභාවය ඇතිවෙනවා. මේ කියන ආනිසංස නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. මේ සෑම සංස්කාරයක්ම විපාකදීලා අනිත්‍ය වෙන. කොච්චර සුගතිය ඉපදනත් අපි ආයිමත් දුගතියට වැටෙන්න්න පුළුවන්. කොච්චර සිහිමුලා නොවී මැරුණත් අපි ආයමත් සහිමුලාාවට පත්වෙන්න පුළුවන්. කොච්චර මේ කීර්තිරාවේ පැතුරුණත් එක මොහොතකින් මේ කීර්තිරාවේ ආහිමි වෙන්න පුළුවන්. කොච්චර අපි සබහවන් ඉදිරියට නොගිවගියාත් අපි දුස්සීලභාවයට පත්තුනොත්. සභවන් ඉදිරියට යන්න බිය ඇති වෙන්න පුළුව. එනම් බලන්න මේ සීලේ සංස්කාරයන් අනිත්‍යයි. විපාකදීලා අනිත්‍ය වෙනවා. එනිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න්න එපායි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. හැමවෙලාම දන්දමින් සිල්ලාරක්‍ෂා කරමින් මෛත්‍රීිය වඩමින් සමාධිය වඩමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින ොහොතේම. පින්නතුනේ විදර්ශනානුවන සකස්වෙනවා. එතන තමයි වටිනාකම. එහෙම නැතුව පින්කමක් සිද්ධ කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ නැවත මනුස්සයෙක් වෙන්න කියලනම්. ඒ අපි ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංචුපාදානස්කන්ධයක්. අපි දන්දීලා ප්‍රාර්ථනා කරන්නේ නැවත දෙවියෙක් වෙන්න කියලනම්. ඒ අපි ප්‍රාත්ථනා කරන්නේ අනාගත පංචුපාදානස්කන්දයක්. ප්‍රාර්ථනා කරන්නේ පංචුපාදානස්කන් දෙයක් නම්, එතන තියෙන්නේ දුකක්්‍ය කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. එනිසා හැකිතා කුසල් සංස්කාරයන් ජීවිතය තුළින් වඩන්න ජීවිත්‍ය එතවුණින් වඩලා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්. ඔබේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතක් පාසඔඋබ තුළ විදර්ශනා නුවනයි සකස්වෙන්නේ කියලා බුදුරජාණන් වහන්ේ දේශනා කරමමු. එතවට භවයට බැඳිලයන්නේ නෑ. ඕනෑම සංස්කාරයකම, අනිීත්‍ය දකිමින් විදර්ශනා නුවන සකස් කරගන්න කියලා බුදුරජාණන් වහන්ේ දේශනා කරන. ඒ විදර්ශනා නුවන සකස්කරගෙන යන ගම නිදි පිහතුන. අපි නැවත බවේ උපතක් සකස් වුණු. අපිට මේ කලා වූ කුසල්ලොල්ට අදාල සැපයන් අපිට ලබෙනවා. අපි දැන් පිටකොටුවට ගිහිල්ල කතර ගමට යන්න බස්සේ එකට නැක් ගොත් අපි ඒ කතරගම බස්ස එකඉන්න කොන් දොස්සර මහත්තයට මට ගාල්ල මාතර තිස්ස මාරමය කරගම කිලා අපි ටිකටයක් කියල්ලන්නේන්නේ. ි තරගමට ටිගට්ටය දෙන්න කියලායි ගන්නේ. කතරගමට ටිගට්ට එක ගත්තහම මේ සියලූම නගරයන් පසු කරගෙනයි යන්න පිහතුනි. එනිසා ඕනෑම පින්කමක්. නිවන අරමුණුකරගෙන සිද්ධ කරද්ද. නිවන් ලබනතාකල් බවේ ලබන්න තින සැපයන්න අපිට ලැබෙනව පිහතු. නමුත් මේ බවේ සැපයන් පෙරෙයි කෙලෙස් තුෂ්නාව සකස් කරගන්න පා මොකද. මේ ආවා වූ දීර්ග බව ගමන පිංහතුන බුදුරජාණන් වහන්සේලාගේ ශාසන ලක්ෂගානක් පසු කරලාපු ගමනක් කියලමම් මතක් කළ. එනිසා තවත් භවේ සැපය කියන කාරණය ප්‍රාත්ථනා කරන්න එපා. මේ භවේ තියෙන්න වූ කටුක භාවේම දකින්න කිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ ගමනෙද. අපි අපේ අම්මා තාත්තාලා උදෙසා හෙලූ කඳුළු මහසාගරයේ ජලයට වැඩී කියලා. මේ බිින්දෑවරු දෙෙසා සාමි පුරුෂයන් උදෙසාස අපිහෙළු කඳුළු මහසාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අප්‍රිය දේවල් හා එක්වීම නිසා ප්‍රිය දේවල් අහිමිවීම නිසා අපි සංසාරයහෙලූ කඳුළු මහසාගරයේ ජලයට වඩා වැඩි කියනවා. බුදුරජණන්හන්සේ දේශනා කරන වරක් මේ දම්ඹදිවතිීන කෝටු කෑලි ඔක්කෝ එක ගොඩකට ගහන්න කියලා. මුළු දම්ඹදිවතීන කෝටු කෑලි. සෑම කෝටු කෑල්ලක්ම මේ ඇඟල්ලෙ ප්‍රමාණට කඩන්න කියනවා. එක කෝටු කෑල් එක කෝටු කෑල් අයින් කරන්න කියනවා මේ මගේ මේ ජීවිතය අම්ම මේ මගේ ගිය ජීවිතය අම්ම මේ මගේ ගිය ජීවිතය අම්ම කියන. කෝටු කෑලි ප්‍රමාණීවර වෙනවා කියනවා අම්මලාගේ ප්‍රමාණීවර වෙන්නෙ නෑ කියනවා. එහම් මේ සංසාර බය මේ සංසාර ගැඹුර දකින්න පිහතුනේ. මේ සංසාර බය සංසාර ගැඹුර දැකලා. මේ නැවත වතාවක් මේ භවය කෙරෙහි තියෙන තුෂ්නාවෙන් අත්මි දෙන්න. ඒ තුෂ්නාවෙන් අත්මි දෙන්න නම් ඔබ අ නිවාර්යෙන්ම. මේ සෑම පින්කමක්ම සිද්ධ කරමින්, මේ සෑම කුසල් දහමක්ම වඩමින් ඒ කුසල් දහම්බොලින් රැස්වෙන්න වූ සංස්කාරයන්ගේ අනි්‍යභාවය දකමින්. විදර්ශනා නුවන සකස්කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේදේශනාක.